අයිබවන් ලංකාවි දේශපාලනයේ මොහොතේ තියන තත්ත්යනුව රාජපක්ෂ පවුලේ කවුරු හරි කෙනෙකින් මධ්‍ය සාකච්ඡාවක් කරනවනං මාධ්‍යයට යමක් කියනවනන් ඒ ඉතාම කල්පනාවෙන් එහු කන්ඩෙන්න්න ඕන මහොතක්ම එක. ඉතින් ඒ නිසා රාජපක්ෂ පවුලේ ඉතා ප්‍රබලයක් වන උදයංග වීරතුංග චමුතිිත සමරී ක්‍රමයක් කළ සාකච්ඡාවක් කරලා තිබුණ පෙරේද. ඒ න්නේ මැයි මාස නම්වැනිදා සිද්ධ වෙච් චරගෙන්, නැත්ත අර ගෝල් ෆේස කර ගහන්න විල්ල ඒ පසේ රජ මහි රජ පක් ಿල්ල සලා ති ක ුණ හිල්ල ඒ සියල සිද්ධ වලින් පස්සේ ගේ වල්ගිමි තියල සියල්್ ම පස්සේ. තමයි මේ සාකච්ඡාව දලා තියෙන්නේ. ඉතින් ඒ සාකච්ඡාව පුල්වන්නන් වාට බලන්න කියල මං ආරධනා කරනවා චමුති සමරිට්ටමගේ උදයංග වීරතුන්ගගේ මොකොද මේ කතාවේ උදයංග වීරතුංග කියන පුද්ගලයා. ඇත්තරම් ගහන්න යැනගේගේ මක් කලතෑ මට පේන්නේ. ඒගේම හරි සටකපටයි. හරිම සූක්ෂමයි. සුක්ෂම ගේමක් ගහන්න යන පාට බැලූ බැල්මට වීඩිය එක බැලූ හම පේන්නේ නෑ නමුත් මං ඔයාලට මේ වීඩියෝ එක කරන්නෙම ඒ ඒයාලයි ගහන්න යනගේම ඇතුළින් ඒ සාකච්ඡාව ඇතුලි හරය ගත්තහම කෙනෙකුට සමටක මෝඩකමක් වෙන්නත් පුළුවන්ෙකුල් ලන්ගේ ඒක ඇතුලින් අපිට ගන්න තියෙන පට ත්තක් තියෙන ඒන්නේ උදයංග විීරතුන්ගේ රාජක්ෂ පවලත් රටේත්වයත් සියලුදේ ගැන චමතිිතත්තෙක් කරන සාකච්චාවෙන්. එයා කටින් ලොක කියන න අපිට පේන මාර ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත අපේ ලංකාවේ එට දවසට පට්ට වැදගත්. මාරම වැදගත්. ලංකාවේ හිට දවස අපි බලාපොරොත්තු වෙන සුකිිනබුදිිත් ශ්‍රී ලංකාවක් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් එන්න නං මේ උදයංගගේ කතාවේ කියවෙන ඇත්ත අපි තේරුම් ගත යුතු මයි එක තේරුම් අරගෙන ඒ විදිහයට මුළු රටම ක්‍රියාත්මක වුණුොත් රටම ක්‍රියා කලොත් අපට පුළුවන් ලංකාව හොඳ තැනකටගේන්න. මුලින් බලමු උදයංග විරුතුන්ගම කතාවේ උත්සාහ කරේ මොකද චමුදත්ත එක කතා කර. මේ සාකච්ඡාව මේ ගොල්ලු සැලසුන් කරලා අහන ප්‍රශ්න බොහම රැඩිකල් විදිර්තාය ප්‍රශ්නහන්නේ ඒ තමුදජග හැටි නේද. එඒ වුණට ඒ රඩිකල් ප්‍රශ්න වනත්න් ඒවයි මට පේනවා උදයන්ගට කියන්න නෝනො වෙලාතතිවිිච්ච කාරණනාටික මිහිස්සුන්ට උදයන්ගට එලියට දාන්න ඕනොච කාරණනාාටික දාන්න පහස් කොම සැලසුනා කල තමයි එකතාවෙන් ක අප පේන්නේ. කොහොම උනත්න් මේ සිද්ධියයේදී ඒගොල්ලුක් එකම ආකාරයේ සුපෘුදු ක්‍රමවේදයක් පාවිච්චි කන්නවා මේ මහෝතයේ රාජපක්ෂ පවුල මේ චෝදනාවලින් ගලවගන්න. ඒ තමයි රාජපක්ෂ පවුලට එරෙහිව රටේ ඕනෑම ප්‍රශ්නයක් ආපුවෙලාවට ඒගොල්ල කරපු වැදගත්තු දෙයක් තමයි. ඒ පවුල ඇතුළේ අයි අමල්ෝල අතරේ ගට්ටනයක් තියෙන බව්පෙන්නල ඒගොල්ලු ඒ පවුලේම එක්කෙනකුට චෝද එල්ල කල්ල එක්කෙනෙක් ගොඩගන්න එක. ඒගන්නේ මිනිස්සුන්ට සවස්ථ පවු්ලේපාාවීම වලක්වන්න නම් වැදගත්මදී ඒ පවුලේම කෙනෙක්ට චෝදනාවෙල්ල කරලා ඒ පවුලේම කෙනෙක්ට පහර ගහලා ඒ පවුලේ වෙනක් කෙනෙක් ඉහළ ගැනීම ඉහලට ගැනීම කියෙ එක ගොල්ලු අදකීමෙන් අතීතියෙන ළම දන්න. ඉතිං උදයන්ග මේ වීඩියෝදි කරේ ගෝටාභේට පුළුවන් තරම් පහර ගහලා මහින්ද ඉහළට ගැනීම මහින්ද කෙරෙහි අනුකම්පාව ආදරය ලබාගෙන. ගටාබේ කල කියයන් නි ක්මනින් කේන්තියන කාමරයේ ඇතුල්ටවෙලා තනියෙන් තීරන් සේන්දු ගන්න ඉටරි පස්සෙක් එක එක්ෙනාගේ කියේලම් හල ලනු කන ඒ වගේමහරි තනිතීරණගන්න හිතු අක්කාර කෙනෙක් විදිහට පෙන්නලලා මහින්දරල් පක්ෂහෙමනෙේ මිනිස් සුත්තෙක් නිතරමඉන්න ිනිස්සු තාාදරේ කරන්න ටි බෙක් වගේ හුතල් ස්පටෙක් ෙනෙක්ක පෙන්න්න තමයි උදග විරුතුන් නිතර මුත්සාහ කරේ මේකෙදී මේ ගෝටාබේ සහ මහින්ද අතර ගට්ටනයක් තියෙනවා කියලා පෙන්නලා. ඒවගේම ගෝටාබේ රාජක් මහින්ද රාජපක්ෂ කියනේවා ටැහුකන් නොදී. වෙනත් බලවේගවල ලනු ගිලලා ඒ අයවිසින් ගෝටාබයව රැවටුවා ඇන්දුුවා කියන එක තමයි පෙන් අන්නුත්සාහ කරේ. එතකොට ඒකෙත් ගෝටාබේ රාජපක්ෂ කියන පුද්ගලයා හිතුවක් කාර ඉක්මට කියේන්තියන්න සාමානය මනුසන්තින සර ගතිිපමිකමටත් තියන්න පුලුවන් වෙනකින් ගුරත්තියන පුලුවන්ඒ සරල චෝදනාෑ හැර වෙනත් ලොකු චෝදනාවක් ගෝටාාවේයට කරන්න නැතු ඉන්න උදයන්ග ඉතා පරිස්සං වුණ. එකෙන් කියන්නේ මේ සියලු අරබුද අුද්ෙක ගෝටාාවය අජපක්ෂ ජනාතපත් වෙලා රට මේ තත්තට ගෙනාවේ මේ අවුද්කේද ව නිතරම කිව්වා එ අවුද්කට කලින් කලින් කිමත් අවුලක් වෙලා තිෙවුණනෑ ලංකා ලංකා පට සපිතිට ගීෙන් තිබුුණ කියනෙකවාගේ තය පෙන්නුව. සමස්ත අර්බුදයාවේ ගෝටාවේ ජනාධපත් වෙලා මේ අවරුද් දෙකේ කියනත් උදයන්ග නොකයා කිව්වා. ඒවගේ මුදයන්ග කිව්ව දෙයක් තමයි. ඒ අර්බුදයට එන්න හේතුව ගෝටාබේ ජනාධිපතිවරය වශයන සාර්ථක වෙන්න හේතුව ව්‍යත්මගේ ඉන්න යම් පිරිසක්කගේ ලනුගිලීම නත්න යම් ිරිසක් විසින් වියත්මගේ පිරිසක් විසින් ගෝටාබයව ඇන්ඳීම කියලා. හරිද එතකොට මහින්දරාජපක්ෂගේ අදහස්වට මහිදරජපක්ෂ බෝධිස්වලට ඇවුකන් නොදී මහින්දරජපක්ෂකෙන් උපදෙස් නොගෙන වියත්මගේ පිරිසගෙන් ගෝටාබය උපදෙස් ගත්තා කියනෙක් තමයි. පුනපුුණා උදයන්ග ීරතුන්ග ඒසා කච්ඡාවිද කියන්න උත්සා කරේ. ඒවගේම චමුතිත් සමරි ප්‍රම උදයන්ගින් දැනුවත්ව හෝනො දැනවත්ව එක උත්තරයක් දේව කිය බලාපොත්තුවෙන් ඇහුවගේ තම පෙනුේ නමු ංගහි තන චමුතිතත් දනන් හිටියකට උත්තරයක් ැන්නේ න කෙයා. ඒ තමයි කවෞුද කියල හවා. පුනපුන ඇහවා හන දැන් ඔච්චරදේවල් කියන්න පුළුවන්නන් මේ වියත්මගේ, ගෝටාබේරාජ පක්ෂව අන්දපු අයගේ නම් කීපයක් කියන්න කියලා. එ නම් කීපයක් කියන්නේෙ හම ඉක් කෙනෙක් ගවත් නමක් කිවෙනෑ. මේ තරන්දේවල් ගෝටාබේරජපක්ෂ ජනාධපත්තියේ යාගැන වැරදි කියන්න පුළුවන් කෙනා වෙන වෙනය ගැන කියන්න පුළුවන් කෙනා. වියත්මගේ නම් දෙක තුනක් මේ මේ අයි තමයි ගෝටා ගෝටාව ඇන්දුව කියනෙ කියන්න අකමැතිවීමෙන් අපි තේරුම් ගන්න ඕන ොකක්ද. ඒ තමයි. මේ මහින්ද රාජ පක්ෂත් ගෝටාබෙරාජ පක්ෂත් බැසිල්ලාදී පිරිසත් බොද මීට කලින් වතාවගත් නිතරම් හැමදේ බැසිල්ගේ කලින් පැරිදිච්ච වෙලාවේ බැසිල්ගේ ගිනුමට දාලා සේරම බැසිල් ලංකාය පැලගිය වැැසිල් ගිනුමට දාලා මහින්ද ගොඩගිය. ඒවගේ දැන් ගෝටගේ ගිනමට දාලා ආයිත් මහින්ද ගොඩ ගන්න හතනම් කොද හිදරා ගඩ ගන්න ආදන්නේ නාමල් රාජපක්ෂවා. ඉති මේවා සේරම උගුල් ඉති මෙතන වැදගත්ම කතාව තමයි. මේ වෙලාවේ ගෝටාබේ රාජක් කෙනගේ ලනුකෑව කියලා කියන කතාව පට්ට පල් බොරුවක්. ඇත්තටම එහම කාග හැරි ලනුවක් කෑවනම්. ඇත්තටම කවුරුවරම් ගෝටාාවේ රජ පක්ෂ ඇඳුවනම්. මේතරම් විනාසයක් වෙලා තියෙද්දී ඒ කවුද කියන එක නොකයෙන්නේ නෑ. වියත් මඟ කියනෙක් පොදුවේ වියත් මගයි ඉට පස්සේ පොහොට්ටු පක්ෂකාරයාලය නම කියලා පක්ෂේ අයයි කියලා, උදුවකි වූවාම මේක හරි ඉලක්කයක් නැතුව යන කාට හරි යන චෝදනාව විදිහයට මනිසුටනත් පේෙනවා අනේ ගෝට හරී හොඳයි හරි පෞ්යා එය කියන දෙේතහන් නැතු අර කොහේවත්න වියත්මගේ කට්ට කියන දෙහල තමයි මේව කරගත්ත. නමුත් වියත්මගේ කෞුදකිදබද කියලකිවොත් ඒ පුද්ගලයන්ගේ නම් කියවෙනවා. ඒ පුද්ගලයෝ නම් කියන්න තරන් කෙනෙක් නෑ. ොදියත් මගතියා මොන මගක්කත් ගෝටා බේලට උපදෙස් දෙන්න පුළුවන් තත්තකනෙව. ගෝටාබේගේ යට ඉන්න සියලු දෙනා පොලිස්පතිවේවා තවත් නීතිපති වේවා වෙන කෙනෙක් වේවා. ඒවගේ මරා මහින්දරාජපක්ිකගේ යට ඉන්න අය. මොන තනතුර තිබ්බත්. ඒ සියලු දෙනා මහින්දල ගෝටලා කියන විදියට නටනවා හැර කවදාවත් තිස්්සාස කරන්න එපා. මහිදවත් ගෝටවත් දැසිල්වත් ඒ පවුලේ වෙනෙනෙක්වත්. තව කෙනෙක් විසි නටවනකොට නැටවෙන්න පුුවචරිත කිය. කවදාවත් විශ්වාස කරන්නපා ගෝටව අන්දන්න පුළුවන් කාටවත් මහින්දවන්දන්න පුළුවන් කාටවත් ඒ නිසා මේ අන්ඳපුුව ඇතමයි වැරදි ඇත්තං අනේ ගෝටයි මහින්දයි බැසිල්ල කිසි දෙයක් කරලනේ ගොලු පූස් පැටව් අනේ පව් බලන්නමි කට්ියේ ටෙන් ඇල්ල වියත් මගින් අරහෙමෙෙන් ඇල්ල මේ කට්ටියව අඳදල හරරි පව් කියර හිතන සත්ට තමයි ඒගොල්ලු ගේෙන් උත්සාහ කරන්න. නමුත් ප්‍රායෝගිකව ගෝට මහිද රාජපක්ෂලා කියනකොට කලිස මේ චූ යන සයිස්සකේ තමයි ඔය වියත් මගවුනත් අර මගවුණනත් මේ මගවුණනත් ඒ සියලු මගවල්ලලා ඉන්නේ. ඒති පාර්ලිමේන්තුවේ ඇමති තනතුරු දරනායවුනත්. අපි දැකල තියෙනවා. පාර්ලිමේන්තුවේ ඔය කැබිනෙට් මණ්ඩලේ සාකච්චාවල දුණනත්න් ගෝටල මහින්දලා හුක්ගානකොට සයාන් සේරම නිහනයි. යසර් කියන තැන හැරන්න රටේ ප්‍රබල අතීතයඉදලා. දේශපාල පක්ෂවල ගොඩක් වැඩ කරලා ඇමති තන්තුරු ගඩක් දර්ක්වාය පවා කලිසමේජූ යන සයිස්සකට හ ගානකොට නිහඩ වෙන වනං. මේමලෝරහක් නැති වියත්මගේ කියන ගොම් බහුරෝටිකගේ කීම් බස්වලට ගෝට ඇන්ඳුනා ගෝටා නැටුවා කියන තක්කඩි කතාව මිනිස්ු ඉස්සාසරයි කියලා උදයන්ග විීරෘතුන්ග හිතන වනන් එතින් ඒක උදයන්ගලලාටනකු වැරදීමක්. කවදාවත් ඒ විශ්වාස කරන්න එපා ඒකෙන් මේ ගොල්ලො කරන්න උත්සාහ කරන්න මොකක්ද මේ ගොලු කරන්න උත්හ කරන්නේ රාජපක්ෂ පවුලේ තියන කුණු හෝදලදානික. රාජපක්ෂ පවුල්ලේ යම්වරදක් කරණං සියලු වැරදි එකක තැන්වලට පටවල රාජපක්ෂලා සුද්ද කිරීම. මෙතනිදි වනත් එක තනකද චමුදිතහනවා ගෝටාභගේ ඉදිරි අවුරද් දෙක කොම ේද කියලා. එතකොටත් දයන් කියන්නේ උදයන්ග කියන්න ගෝටාබය ගදර යුතු කිය කියන්නෙත් නෑ. ගෝටාබය ගෙදර යාවි කියලා කියන්නෙත් නෑ. එතකොට කියන්නේ ඕතිං වැරදි හදාගෙන මේ අනු කනෙක නැතිකරගෙන මේ තේරුන් අරගෙන මනිසුත් එක්ක සමගෙන් හොඳින් ඉන්න පුළුවන් තත්තෙකට ඇවිල්ල පරටපාලනයකර හරියයි. ඉතාමත් ඒගොල්ලො බලාපොරොත්තු වෙනවා මේ ගහන ගැටවලට මිනිස්වහු වෙලා මේ ගුල්ලන්ගේ පැෑවැත්ම ඉස්සරහට යන්න දීවි කියල. ඉතින් ඒ නිසා මේ හැම දෙයක් ගැන මිතාම කල්පනාකාරවන්න ඕන මම මේ වීඩියුවෙන් වලට කියන්නේ යන ඇත්තමොකක්ද උදයන්ගේ කතාව ගෙන. උදයන්ගේ කතාව කියවෙන ගොටත් දේවල්තියෙනවා. ඉතින් ඒ පොඩිසාකච්චාවගේ පොිසාච්වාව හොට හුකන් දෙන්න නොත්තේ මුළු කතායම කරන්න පවලු සුද්ද කිරීම පරණ සිින්දුවම තින් පවලේ කනෙකොට මය කලලා කෙනෙක්ොට ගැනීම හෙමක්ක කියන්නන්නේ මුත් ඒ කනෙම අපට වැදගත්තයෙන්නේ. අඒවගේ තවතැක චමුතිතහනවා ඒ තමයි ගෝටාබේට ජනාධිපති වීමේ අස්ථාව ලබා දෙන්න රාජපක්ෂ පවල ගත් ඇත් මහිදරා පක්ෂකත් තීරය ගැනක කොද ඉතන්ෙ ඒ ගැන පසු ැව කිය කියනවා. එතකොට අපිට ප්‍රශ්නයක් කෙනවා. මේ ලංකාවේ රටක් බාර දෙන්න. ඒ වගේ ගෝටාබේ තමන්ගේ පවුලේ ගෝටාබේ මෝඩය අමනයකින් එතකොට ඉතා තදින් කේන්තිගන්න එපනි කේන්තිගන්න හිතුවක්කාර කිසිම කමකට නැති මිනිහක් කෙල දැනගෙන ීති යනම් මහින්ද රාජපක්ෂේ තමයිල් කරල් ලොකුම වවර්ද. තමන්ගේ පවුලේ කෙනෙක්ට වඩා පිටින් කෙනෙකුට රටේ බලයන් නොදී බ පවුලෙ ඇතුළේම තියාගැනීමේ පට්ට බලු කෑදර තිරිසං ආරමුණ නිසා. මහින්දරජ පක්ෂ විම් මේ රට වලටඇ ඇදල දැම්ම කියෙ එක උදයන්ගේ කතාවෙන් එතන ජැි තේරුම්ගන්න පුුව. එක මුන්ගේ මේ පවුලි තියනේ බලකාම නිසා උගේ පවලේ බල්ලි කරිවුන්දාලා බල්ල කොච්චර දක්නි දකිනක හපා කන බල්ලෙක් වුත් උන් බල්ල හරි දාලා බල්ලවහරි ජ යග්‍රහය කරලා පවුල තුලේ බලේ රඳව ගන්න අදන තක්කඩි පවුලක් කියන එක උදයන්ගේ කතාවෙන් උදයන්ගේ නොදනුවත් කියවෙනවා. හරිද ඒ සේටම වඩා මයාල්ට හයිලැක්් කරන්න න්න උදයන්ගේ කතාව. ඒ රට පොදුවේ ගන්න පුළුවන් පාඩම් මොකක්ද. ඒ තමයි ගෝටාාවේ රාජභක්ෂ ජනාතිපත්ති වෙලා ඒ ජනාධපතිරයාගේ පෞද්ගලික හේතුකාරණා මත. පෞද්ගලික සිතුම් පැතුන් පෞද්ගලික ගතිලක්ෂණ අනුව රට මේතරම් පහල තත්තකතාව කියලා කියනව නං එතකොට මෙටෙක්කල් ලංකාව පාලනය කරපු සියලු නායකන් අතරමට හොදක්ල නෑන. ලු පාලකයන්ට හිටපු ජනාාතිපතිවරු ගමැතිවරු හැම කෙනෙක්ම ර පාලනය කල තිය ඒගුලන්ගේ පෞද්ගලි අිම තාර්තයන්න පෞදගලි සිතුම් පැතුම්. ඇගේ පෞද්ගලි දුරතාවයන් හරහා බව අපට පැහැදිලි ඔප්පුෙනවා. එතකොටට ඒ විදියට මිං ඉදිරියට අපි රනිල් වන්න පුළුවන් තවක කෙනක් වන්න පුුවන් ජිත් වන්න පුළුවන් අඩුකුමාර වන්න පුුවන් වෙන කෙනෙක් වන්න පුුවන් අගුෙමෙනෙක් වන්න පුළුවන්. ඒවි තනි පුද්ගලයන්ට ලංකාව බාරදීමෙන් අපිට කවදාවත් ලංකාවට අනාගතයක් හදාගන්න පුළුවන් වෙයිද. ප්‍රධානම හේතුව තමයි ඕනෑම තනි පුද්ගලයගේ හොඳ පැති වගේම දුරුවල පැති තියනවා. නමුත් අපිට මෙතෙක් කල් ලංකා දේශපාලනයේ සියලුම නායකයන්ගේ හොඳ පැතිනෙවේ ප්‍රායෝගිකව රක්්ටවිල්ල තියෙන්නේ නරක පැති. සමාජයට ඒගුල්න්ගේ දුර්ලතාවේ හරහායන ප්‍රතිඵල ඒගුල්න්ගේ හොඳ තියෙනවනන් එක ඒකුල්ලන්ගේ වාසය සඳහාාවෙන් ඇතිවූ ප්‍රතිඵලත්වදිීට තමයි මිතික් කල් ලංකා දේශපාලනේ ක්‍රියාත්මක වෙලා තියෙන් ලංකාවේ හැමදේශපාලකෙ කරවා ජයාර්ජයවර්ද තන්නකු ජයර්ජයවර්ධන අපි කිය උග්ගතෙක් බුද්ධිමතය අරකද මේකද. නමුත් රටට ජයාර් ගෙනාපුඒව්‍යස්ථාවලින් නීත්‍රීතිවලින් ජනාධපතික්‍රමෙන් ආදී හැම දෙයකින් නැත මේ මනාප චන්දර්කමයෙන් ඒක රටට උනේ විශාලවාසය පිලි ගන්නන හැමෝම්. නවමුත්. ක්ෂයක් විදිහයටත් දේශපාලුවන් සමත් දේශාලන සංවරී විදිහයටත් දේශපාලුවන් තුනේ වාසිය. තුරේ ඒගොල්ලු නිතරම හොඳ පැත්ත ත්‍රියාත්ම කරතියන්නේ එයාලගේ පැත්තට. පොදේ මහජනතාවර්ත ත්‍රත්්තදීලතියන්නේ. එයාගේ පෞද්ගිලික තියන මතිමතා අන්තරවල නරක පැත්ත. ඒගේ මතමයිද මේ උදැන්ග විරතුන්ගේ කියන කතාාවෙන ගෝටාබේගේ ග ර ට ියල්ල ැනගෙන දීලා අන්තිමට ඒවයි පරිත්්පෝ ගන්න වෙලා තියෙන්නේ අද මරුහටටම නමු රාජපක්ෂල පරිප්පවක් කනවදයින්. ඒගුල හම්බ කර සල්ලි එකක්ත්න තිේලාන. ඒගොලු හොරක කරපු සල්ලි එකක්ත් අරිමේලාන. එගොලන්ට කවදාවත් පාර්ටමයින් වෙන්නෙත් නෑ මේ අද ලංකාමස් පාට බැලින්නවක. ඒගුල අතර ගට පත්න ු හිර ංග ට නොත් ීති වල ගැල ත් ගුල දන්න ලෝක ොහ රට හිල්ල සුපිරිියට සැපස ීවත නැත ගලන් පුලුවන් ගමතියන. සිියල්ල නැතිවෙන්නේ නතාවට. ඒකින් අපි ගන්න තින පාඩමොකක්ද ලංකාදේශපාලනයේ මින් ඉදිරියේදී මොනක්‍රමවේදයාවත් තනි පුද්ගලයකුට කිසිදු බලයක් ලබා නොදිය යුතුයි. ජනාධිපති වඩවා නම වශයෙන්. අගමැතිබේවා නම වශයෙන්. ඒ තනතුරේ නමනේ වැදගත් ඒ තනතුරට දෙන බලය. තනි පුද්ගලයකුට මොනමාආකාරයකවා බලක් ද යුතුනෑ ැන් විසියෙක් වනි සංසෝජනයගේෙන්න්න හදව දහනමයගගේමු කියනවා විස්සායින් කරලා එක එක කතාක් ඉල්ලෙ ඉලක්කංකත්මටන වැදගත්නෑ.ඒක් කොයිලක්කමත් ගේන්න හදන්නේ තනි පුද්ගලයකුට බලය වැඩි කිරීමන ලංකවට් කුටේමක්නෑ. න්ස වැදගතන්දේ තමයි මමි් කලින් වීඩියෝක පෙන්නුම් කර ස්විට්සල්ලන්තේ පාර්ලිමේන්තුේ ඉන්නේ හදදනයි. ජනාධපති එක් කළ හදදනයි. ජනාධිපතිකම හදදනාගේ අතරේ මාරුවෙනව ැන් සාමාන්‍ය සමිටියයක සභාපතිකමක් වගේ ද විදිට ඇදේ හදන තයි සියරු ඇමති තඳතුරු දරන්න ඉතින් බලන්න සුවි් සලන්තේ කොච්ච ලසට දිිවලා තියෙනවද. ඇයි අපිට බැරි ලංකාව ඒ වගේ මණ්ඩලයකින් පාලනය කරන්න. ඒහදදින ඒ මදිවට සවි සලන්තේ සියලු පක්ෂණ යෝජනය කරනයි. ගැන ඒ හදදිනා ඒක පක්ෂ වන ගෙනවා දැන් සුසලන්තේ පක්ෂාතලි හත්්‍යනනාන ඒ පක්ෂාතලිෙන් ඒ තේරන ප්‍රධාන වශයෙන් තේරණ පක්ෂාතක හදදිනෙක් තමයි ඒ පත්න මමාටි පක්ෂ නෙ න්න පුළ තු න ති න පුලුව මු විද පක්ෂවල ැන සර් පක්ෂි ගඩුවක්. ඉතිං ලංකාවට බැරි ඇයි මේ සියලු පක්ෂවල කතුවෙලා ඒ පක්ෂවල නායකෝගේ තුුවකින්. ඒක හරි වත් ගු ෝජ කරන හරි ඒගුල් ඇතරම මේ දේශපාලන ඉන්නම කැමති දම්. අපට පේනවා මේ වෙන කම්ම මේ දෙසී විසි පහ ඇතුළත් කණ්ඩායම් මේ දෙසීසි පහ ඇතුළත් දේශපාන පක්ෂ මේ මොහොතේ තුත්සාහ කරන්නේ. ඉගුල් අතරේම මේ බලය රෝල්වීම මිනිසක් ගුල් ලන්ගේ පිට මේ බලය යෑමනවී. ලංකාල් දේශපාලනයේ ලංකාව මෙහෙවීම ලංකාව හැන්ඩිල් කිරීම බලයඒ කරන්න. කරන්න ඕන ඒගොල්ල විතරයි කියන අදහස් කරනවා ඒ වගේ මේකර හැකේ ගොලන් විතරයි කියලත් දෙගොල්හස් කන්නවා රට තරන් අගාද දැම ගොල්ල කියල කවදාවත් යාලටින් පිළිගන්න නෑ ඒක කටින් පිගන්න නැතිව හ සද්ධයක් නැතිව. එයාලම තමයි මේක රට ගොඩගන්න පුළුවන් කියෙනෙක නිතරෝම රටේ අඇයට පෙන්න්නන්න. ඇතිඒ අපේම සුද්ගිලිනවයලන්න හැම දාමහිත්තනවා අයයාහමරයගරයි මෙ යාහමයකයි. ලංකාව දේශපාලාකයෝ කියන තක්කඩි සෙට්ටක දන්නවා ඔොලුවක් දෙක මාරකර ගමන් අප මනිස්සු. පැටෙන බව අපේ මිනිස්සු ගොන්න වගේ ඇන් දෙෙන බව. ඒ රයට මිස්ටිල තයි ගොල්ල ඒ කරන්න ඉති දැම්ම මහොත්ත එකරගෙනනන්නේ ්‍රනනිිරසක දාගෙනඒ වැඩීමයි ඉතින් මංම වීඩියෝ එකෙන් ඉල්ලන්නේ උද්‍යයන්ග විීරතුන්ගේ කතාාවෙන් අපිට එලියටාපු වැදගනුන්දී තන මිනිහකුට ලංකාවේ කිසිම දවස්සක නැවත කිසිදු ආකාරයක බලයක් නොදී යුතුයි, ඒක කණ්ඩායමක් අතරපත් කළ තුයි. ඒ කණ්ඩායම තනිපක්ෂක කණ්ඩායමක් නෙවේ, පක්ෂ කිහිපේ කණ්ඩායමක් වීතුයි කියෙක තමයි තදත මුොළුවට කන්න ලංකායමි නිස්සු මොකද අපිට මොනම්ම පක්ෂයක් අත් ජෑග්‍රහණය කිරීවීම වැඩක් නෑගෙන මතේත් ලංකාවය ඉන්න. අපිට ජෑග්‍රහණය කළ යුත්තේ රට මිසක් පක්ෂයක් නෙවෙයි කියන මතේට ලංකාවයා ඉන්න. රට ජෑග ග්‍රහණය කරන්න නං එක පක්ෂයක් ජෑග්‍රහණය කරවලා. ට ජයග්‍රණය කරන්න බැ කියන මතේට ලංකාවය ඉන්න. එහෙම නං රට ජයග්‍රහණය කරවන්න නං. පක්ෂ හතරක් පහක් එකතු වෙලා. ඒවා නියෝජිතයන් හෝ නායකන් හෝ කණ්ඩාමක් විසි රට පාලනය කරදදි. එකකුටතුත් හොරකන් කරන්න බැරිවෙනවා. එකකුටත්තු වැදි කරන්න බැවෙනවා. හොඳ තීරණ ගන්න පුලුවන් වෙනවා. එහෙම තීරණ ගැනීම. පොදුවේ එකතු වෙලා ගන්න තීරණ ගැනීමකින්. හැර ලංකාවට ගොඩියීමක් මේ මුොහතෙන් පස්සේ නෑ කියන එක. දට තදට තේරුම් ගන්න පපපුුවට හොඳට එම තේරු ගත්තු අපිට ලංකාව ලස්සන දසක්කේ මම්මේදැන් කතාරන ොහොත්තේ උම් රගන්නව පාලිමේතුවේ. ඇයි මරාගන්නේ. රට ගොඩගන්නද. රට හොරකං කරේවා සල්ලිටික හයාගන්නද. නැත්තංරට ආර්ථක ගොඩ් නගන විදිිය සැලසුන් කරන්නද නෑ. නියෝජ්ජ කතායක කියලිෙ තෝරගන්න. දැන් මේ මාරතර්ක විතර්ක නීති අවගන්ති ආචික රෙද්දවල් ගොඩක්ගෙන්න්න ගෙන බුන්ටික බලුපුරයක් වගේ පුුරාගන්නව පාල්ලිමේන්තු ඇතුළේ. නියුජ්ජ කථනායක අතෝර ගැනීම. ලංකාට අත්‍යවශ්‍ය මික නමේ වෙලාවේ. දැන් නියෝජ්ජ කතාානාකයන්ගේ නැතිපස්ේ තමයි මේ ලංකාවට තියෙන්නේ. දැන් මේ ොහොතේ අදමම් මේ කතාගන හොතේ ලංකා පාල්ලිමේන්තු දිහා බලාග නිටියො කවරුුවරගෙන හිතන්නේ. ලංකාව මේ සමස්තරබදී. විල්ලතියෙන්නේ මේ සමස්තර්බුදිය විලතියෙන්නේ නියෝච්ච කථනාක කතිකමක්. දැන් ඒ නියෝච්ච කතානායක ඇතවරගත්තට පස්සෙ හ! ගබ! ප්‍රශ්න සියල්ලි වලයි. ඒ විදිහට තමයි මේ බලුගැත්ත කාලකන්නේ තරිසං අම්මන හැතිකරේ පාල්ලිමෙන්න්තුවේ හැසිරෙන්නේෙීම. දැන් අද දවසේවුම් පාල්ලිමෙන්න්තුවේ කාලෙකන්නේ ය නියෝ්ජ කථතනායක මගුලකට. මේ වද ලංකාට වඩ වන. මුන්වද මේ රටහදන්නේ මේ දෙතිී විසි පහමි පා කියන කතාව තදටොළුවට ගන්න ලංකාවේ උගත් බුද්ධිමත් කණ්ඩායමකින් මේ සියලු පක්ෂවල නැතුව වෙනස්ම කණ්ඩායමකින් තමයි ලංකාවොඩ ගන්නපුළුවන්ට නැත්තක්ට ලංකාවට හිටක්නෑ කියලා. අදත් මේ සුදන්ත කියනවා හිටත් මේ සුදන්තක විදිටම කියනවා. කවද හරිවාල්ට තේරී මේක තමයි ඇත්ත මුන් කිසිම දවසක මේ රටකොඩ ගන්නෑ කියලා. කවදහරි දවසක ලංකාවේ ජනතාව. හරියට මේ අදහ සොළුවට ගත්ත දවසකට. තොපි සේරම් පලයල්ලා අපි ලංකාව වෙනස්මා ආකාරයකට ගොඩ හදනවා මේ දේශපාල ක්‍රමවේදේ සහමුලින් මතු ගාල දානව ජනාතිපතිව නෙන අගමතතිව නෙත් නැ ොපික් එකක්ත් ඕන අපි රටහදන කමයක් හදාගන්නවා කියලා මතේට එනකන්. මේ දේශපානු වහල්භාවෙන් මිදනකම්. දැ රනිල් අගමතිවන හම දැන් හරී ලොකු පිරිසත් අමේ දැස් ස පිරි දැකු ගොඩ දැන් ප්‍රශන හරි ද මේ හා මිචර කාල රටකකාාව කාටව මතක. මේ ට ගමන ආපු ගමනේ සමස්ථ අර්බුදේ ප්‍රධාන චරිතය රණලිකම සිංහියන එක කාටත් දැම් අත කනෑ. දැහම ූවිත ගොඩගනින ශෝෂ ඉදැන්. ඒ වගේ. ඉතිය නිසා ඉතාම කල්පනාකාරී වෙන්න උද්‍යයංග වීරතුන්ගේ කතාවෙන් ගන්න පුළුවන් හොඳමදී නැවතත්ම මතක් කරනවා ලංකාවේ තනි පුද්ගලයකුට මොනමාකාරයක හෝ අධික බලයක් ලැබෙන කිසිම්ම දේකින් ලංකාවට. කිසිම සතක් පෙන් ෑ එක පැහදිල මක තියා ගන්න මං ර් දෙන ලොකම පණ විද . ස්್තුති හ න . යි.